සුබදාසක් සිටින දෙකතුල තියෙන තංගවන සිංහසගේ විද්‍යාව පන්තියත් එක්ක ඔත අද කතා කරන්න යන්නේ කලින් පාඩමේ දෙවෙනි කොටස. පොදේ කලින් පාඩමේ තියෙන කතා කළා විභාජක පටක ගැන. දැන් මොකද්ද විභාජක පටකය කියන්නේ? ටක්කාල මතක් කර ගම්පුදේ. මේ විදිහට ශෛලයක් තියෙනවා. ඔන්න මම ශාක ශෛලයක් ඇඳලා තියෙන. දැන් කොහොමද ඔක ශාක ශෛලයක් කියලා කියන්නේ? දැන් මම මෙහෙම බෝඩ් එකක් අල්ලන් ඉන්නවා මම ශාක ශෛලයක් කියලා. නෑ පුදේ. මේකේ තියෙනවා විශාල මධ්‍ය දික්තකයක්. නෑ පුදේ. මේ විශාල මධ්‍ය දික්තකයක් තියෙනවා. ඔය මධ්‍ය දික්තකයක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් මේක ශාක ශෛලයක්. එතන පුදේ මේ තියෙන්නේ විභාජක ශෛලයක්. හරිද? මෙයා අනුනනේ. අනුනනේ. ඒ කියන්නේ අලිංගිකව තමන්වම බෙදා ගන්නවා වෙන කෙනෙක්ගේ සපෝට් එකක් නැතුව නේද? අපි මේ කතා කරේ තව ශෛලයක් වෙනුවට ඒහා සර්වසම තවත් ශෛලයක් වෙනුවට මෙයා බෙදෙනවා. ඔන්න අනුනනේ බෙදුනා. අපි පුතේ මෙතන ලියමු අනුනනේ කියලා. එහෙම නැත්නම් විභාජනය කියලා ලියමු. විභාජනය එයා වගේ තවත් ශෛලයකට මෙයා බෙදුනා. පුදු අපිට කියනවා විභාජනය. හරි. එතන පුතේ මේ හැදිච්ච ශෛලය අර වගේම එයාගේ අම්මා වගේම ඒ කියන්නේ මෙන්න මේ ශෛලිය වගේම කෙනෙක් කිසි වෙනසක් නැහැ. ඒ විදිහමයි කපව පළුව අදීර උමයි උමගේ අනිත් පැත්තින් එකයි භාගෙට පේපර් එක කිව්ව වගේ දෙකම එකයි දෙකම එකයි. හරිද? එතන පුතේ මේ ශෛලිය කිසිම දෙයකට එහෙම නැත්තම් මේ බබාට කිසිම දෙයක් කියලා නැහැ මෙයා වෙන්න ඕන කෙනා ගැන. මෙයා වෙන්න ඕනේ දොස්තර කෙනෙක්ද? මෙයා වෙන්න ඕනේ ඉංජිනේර කෙනෙක්ද? මෙයා වෙන්න ඕනේ නීතිඥයෙක්ද? මෙයා වෙන්න ඕනේ ගුරුවරයෙක්ද? මොන මගුලක්වත් පුතේ මේ ශෛලියට කවුවක්වත් කියලා නැහැ. ඒ කියන්නේ මෙයා තාම ඉන්නේ බබා වයසේ. පුතේ මේ බබා වයසේ ඉන්න කෙනා විභේදනය වෙනවා. අන්න තව වචනයක් ආවා. මොකද නම? විභේදනය. විභේදනය. යාගන්න විභේදනය. හයිද? පුතේ විභේදනය වෙනවා අලුත්ම ශෛලියක් බවට. අන්න පුතේ ඒ ශෛලිය නම් මොකක් හරි දෙයක් ඉටු කරන්න හැදිලා තියෙන්නේ. මොකක් හරි කල්තාවයක් ඉටු ගන්න තමයි පුතේ ඒ ශෛලිය හැදිලා තියෙන්නේ. හයිද? එතකොට මෙන්න මේ වගේ ශෛල වලට අපි කියනවා පුතේ ස්ථිර ශෛලයක්. එහෙම නැත්නම් ඒ ශෛල ගොඩක් එකතු වෙලා හැදිච්ච දෙයකට අපි කියනවා ස්ථිර පටකයක්. ස්ථිර පටකයක්. එතකොට පුතේ මෙන්න මේ ශෛලය මොකක් හරි දෙයක් කරන්න මොකක් හරි යාට ජොබ් එකක් දීලා තියෙනවා. ඒ ජොබ් එක එයා කරනවා. මේ බබා නෙමේ. දැන් මෙයා ලොකු කෙනෙක්. හයිද? ලොකු ළමේ. ලොකු කෙනෙක්. හයිද? කෙනෙක් වැඩිහිටි කෙනෙක්. පුතේ අපි යාට කියනවා ස්ථිර ශෛලයක්. එහෙම නැත්නම් මේ වගේ ශෛල ගොඩක් එකට ඇතුළු වුණාට පස්සේ අපි කියනවා පුතේ ස්ථිර පටකයක්. ඔන්න දැන් මෙයා ස්ථිර පටකයක්. ඔන්න ඔය ස්ථිර පටක ගැන තමයි පුතේ අපි කතා කරන්න යන්නේ. ස්ථිරයි. ෆික්ස්. වෙනස් නැහැ. ෆික්ස්. යාගන්න. ස්ථිර ශෛල. එතන පුතේ උඹලගේ සිලබස් එකේ ස්ථිර ශෛල එහෙම නැත්නම් ස්ථිර පටක වර්ග දෙකක් ගැන කතා කරනවා. ඒ කියන්නේ මෙයාලට ජොබ් එකක් දීලා තියෙනවා. මේ ජොබ් එක මෙයාලා කරන් ඉන්න ඕනේ. ඔන්න පුතේ ජොබ් කරන කට්ටියවල් දෙකක් දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි සහල ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථිර පටක. හරියට මහාවාරුවක් නැහැ. ස්ථිර පටක සහල සහ සංකීර්ණ. එතන පුතේ අද අපි පාඩම් පටන් ගන්න යන්නේ ඔන්න ඔතන. සහල ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථිර පටක. මම අම්මලා ටික ලස්සනට කියන්නේ සහල ස්ථිර පටක කියලා කියන්නේ මොකද්ද? පුතේ සහලයි එක වගේ එකතු වෙලා ඉන්නේ. හරියට නිකන් අර උඹගේ වටේ ඉන්න කට්ටිය එක වගේ උන්නේ පාඩම් කරන්නේ නැහැ මොන මගුලක්වත් කරන්නේ නැහැ. ඔය එකට එකතු වෙලා පිස්සු කියලා කියලා ඉන්නවා. ඊයේ ගියපු සාප්නාගේ කතාවයි ඊයේ ගියපු මහා මොකද්ද මොකක් හරි මේ දෙවෙනි නිමේ කතාව එපිසෝඩ් එක කතා කර කර මෙරෝ වැඩක් නොකර උඹලගේ වගේ එකට එකතු වෙලා ඉන්න එක වගේ පිරිසක් අපි කියනවා පුතේ සහල ස්ථිර පටක කියලා. සහල ස්ථිර පටක. හයිද පුතේ මේක හරි සහලයි. හයිද? මහා මාහුවක් නැහැ. ඔයාලට ලේසියෙන් මම කියලා දෙන්නේ. ඒක ඉඳ හොඳට පාඩම අහගන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපල්ලා. හයිද පාඩම? හයිද? හයි පුතේ සහල ස්ථිර පටක කියන්නේ එක වගේ එහෙම නැත්නම් එක එහෙම නැත්නම් අපි කියනවා එක සමාන ශෛල වර්ග කිහිපයක් එකතු වී සෑදුණු පටක වේ. පුදේ සහල ස්ථිත පටක. පුදේ අපි ආයෙ බෙදෙන කොටස් තුනකට. මොකක්ද මේ කොටස් තුන? මෘදුස්තර
ස්තුල කෝනාස්තර මෘදුස්තර දුඩස්තර සහ ස්තුල කෝනාස්තර කියලා අපේ කොටස් තුනකට ඔන්න බෙදෙනවා. මොකද්ද සෝ ඒ කිව්වේ? ඈ මොකද්ද මේ දුඩස්තර කියන්නේ? මොකද්ද මේ මෘදුස්තර කියන්නේ? මොකද්ද මේ ස්තුල කෝනාස්තර කියන්නේ? අනේ සෝ දන්නේ නැහැ නේ මොකද්ද? පුතේ මේක මහා අමාරුවක් නෑ. පුතේ මෘදුස්තර කියලා කියන්නේ නිකන් ඉතහාම කොබල ජිල් බෝල ටිකක් කියන. ජිල් බෝල ටිකක් අර කවල බෝල තියෙන මෘදුස්තර. අපිට එබිරවා වගේනේ. ආ අපිට ඔය උරු දියාගන්නේ. අපිට දුඩස්තර කියලා කියන්නේ කොම් එහෙම නැත්තම් මොකක් හරි බෝල් එක තැන් තැන් වලින් පොඩ්ඩක් අර මේ ඝන විච්ච එහෙම නැත්තම් පොඩ්ඩක් අර හයිය කෑලි තියෙන බෝලයක් ඉලිතකන්නේ හයිය බෝල් එක කොහෙන් හරි තැන් තැන් වලින් පොඩ්ඩක් හයිය කෑලි දිනවා පොඩ්ඩක් අර පොඩ්ඩක් ඝනකම කෑලි එකට හම්බෙලා තියෙනවා ඊට පස්සේ ස්තුල කෝණාස්තර කියලා කියන්නේ උදේ මුදුස්තර කියලා කියන්නේ බලිකෙන් හිතාගන්නේ කිල් බෝලයක් වගේ කියලා ජිල් බෝලයක්. නිකන් සාමාන්‍යයෙන් අර මේ රබර් බෝලයක් වගේ කියලා හිතාගනින්කෝ. හරිද? ඒක නිකන් හරි මෘදුයි. නිකන් මෙහෙම එබෙනවා. හරි ටුක් ටුක් ගාලා එබෙනවා. මේ දුඩස්තර කියලා කියන්නේ මොකද්ද? දුඩස්තර කියලා කියන්නේ නිකන් උඹලා හිතාගන්නකෝ මේ පොල් ගෙඩියක්. හරිද? පොල් ගෙඩියක් කියලා කියන්නේ අපි පිටකත්තත් දෙක නේ පොල් වල ඇතුළේ තියෙන පොල් කට්ටත් එක්ක අන්න ඒ වගේ පුතේ හයිය මොකක් හරි බෝලයක් හිතාගනින්නලා. හයිය බෝලයක් ඇතුළේ මුකුත් නැහැ. ඇතුළේ හිස් වටේ නිකන් කට්ටක් වගේ තියෙනවා. අන්න ඒක හිතාගන්නේ කුදුස්තව කියලා. හරිද? ස්තුල කෝණාස්තව. අර කලින් ගත්ත ජිල් බෝලෙම වටේට පොටස් පොටස්. ඒ කියන්නේ ඉතාලංගු තැන් තැන් වලින් පොඩ්ඩක් හයිය වෙලා තියෙනවා. පොඩ්ඩක් හයි වෙලා තියෙනවා. දැන් ඉතාලංගු මෙහෙම තියෙනවා බෝලේ. මේ බෝලේ පුතේ මෙන්න මේ වගේ තැන් වලින් පොඩි පොඩි උල්ුල් ලැබිලා තියෙනවා. උල්ුල්. ආ. අන්න ඒ වගේ පුතේ පොඩක් ඉතන හයියයි. හරිද? හයියයි. අපි ඒවට කියනවා මුදු මේ ස්තුල කෝණාස්තව කියලා. ස්තුල කෝණාස්තර ස්තුල කියලා කියන්නේ පුතේ මහතයි කෝණාස්තර කියලා කෝණ කියලා කියන්නේ කොම් කෙලවරවල් ඒ සෛලයේ කෙලවරවල් පොඩ්ඩක් ඝනකම වෙලා මහත් වෙලා තියෙන්නේ හයි මහත් වෙලා තියෙන්නේ හරිම ලේසි අමාරුයිද අමාරු නෑ හයිද හයි පුතේ ලියා ගන්න මාතෘකාව මෘදුස්තර මේක මම මතනවා දැන් අපි කතා කරන්න යන්නේ සංකීර්ණ ස්ථිත පටක නෙමෙයි සෝරි සරල ස්ථිත පටකවල පළවෙනි එක මෘදුස්තර පටක මෘදුස්තර පටක වැඩි මෘදුස්තර පටක කියලා කියන්නේ මොකද්ද මෘදු කියලා කියන්නේ හරි සොෆ්ට් නේ හරි සොෆ්ට් නේ නිකන් මේ ටුක් 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 ගාලා ගුහන්න පුළුවන් ගීතා ගැලේ මෘදුස්තර කියලා කියන්නේ එතකොට මෘදුස්තර පටකයක් හරිද අපි හැඩය අඳින්න දැනගන්න ඕනේ දැන් ඔන්න මාත් එක්ක ඇඳහල උඹලා හරි මේ විදිහට ලස්සනට රවුමක් ඇඳලා සමවිස්කම්භිකයි හොඳේ දැන් මෙතන ඉඳන් මෙතනට තියෙන දුකයි මෙතන ඉඳන් මෙතන තියෙන දුකයි පුතේ මේ අසමාන වෙන්න බෑ දැන් උඹලා අඳිනකොට කවකටෙන් අඳින්න ඕනේ ආසන්නව අඳින්න ඕනේ නමුත් පුතේ මතක තියාගන්න මෘදුස්තර පටකයක් එහෙම ඇස්සෙ මෘදුස්තර සෛලයක් එක සවුම් එයා නිකන් බෝලයක් වගේ එයා නිකන් හරි ලස්සන බෝලයක් අර පොඩි කෙල්ලන්ටත් කියලා කියන්නේ ඔයාලා හිතන්න එපා මේ ඔයාලා මිටි කියලා ඔයාලා හිතන්න ඔයාලා මිටි ලස්සන හත්තක් කියලා හිතන්න අන්න ඒ වගේ උදේ මුදුස්තර සෛලත් හරිම බෝලයි හරිම කියුට් හරිම පුදු බුහුටි සෛල කියුට් සෛල මුදේ මේ මුදුස්තරේ ඇතුලේ තියෙනවා විශාල මධ්‍ය වික්තකයක් උදේ මොකද්ද මධ්‍ය වික්තකයක් කියලා කියන්නේ වතුහ එහෙම නැත්නම් ජලය එහෙම නැත්නම් ද්‍රාවණයක් පිරුණු ඉන්ද්‍රිකාවක් අවයවයක් අවයවයක් නෙමෙයි ඉන්ද්‍රිකාවක් උකර කියන්නේ හයිද මොකක් හරි වතුහ පිරිච්ච බැලුම් බෝලයක් ඇතුලේ තියෙනවා මේකේ අන්න ඒකට අපි කියනවා වික්තකයක්. නේද පුතේ මොකද්ද මම මේ මෙතන YouTube ඩොට් එකක් තිබ්බේ. ආ ඩොට් එකක් තිබ්බේ. හයිද ඒ තමයි නෂ්ටිය. නෂ්ටික බලාගාවේ අපෝ නැ නෂ්ටිය. නෂ්ටිය. හයිද එතන පුතේ ඕක තමයි මෘදුස්තරය කියලා කියන්නේ. මෘදුස්තරයේ සෛල පිටියක් නැද්ද සාම කියලා අහන්න එපා. පුතේ සෛල පිටියක් තියෙනවා. හැබැයි හරිම තුනි. හරිම තුනි මෙන්න මේ විදිහට පිටින් සෛල බිත්තියක් තියෙනවා පුතේ ඒක හරිම තුනි ඒක නිකන් තිබ්බත් නෑ වගේ නිකන් පුංචි සෛල බිත්තියක් තමයි තියෙන්නේ තුනි සෛල බිත්තියක් තියෙනවා දැන් උඹලා කනවා සෛල බිත්තිය ඇතුලෙන් තියෙන කළු පාට රවු මොකද්ද පුතේ ඒ තමයි සෛල ප්ලාස්මය සෛල ප්ලාස්ම පටලය ඔන්න සෛල බිත්තිය සෛල ප්ලාස්ම
පටලය නෂ්ටිය සෛල ප්ලාස්මය රික්තක රික්තක ලියල කදපුදේ රස්සනකිව මාත එක්ක නාෂ්ටිය නාෂ්ටිය මෙච්චර ලොකු නිදියක් නැහැනේ මට පිස්සුනේ යකෝ නාෂ්ටිය තියෙන පොඩියට මෙන්න මෙතන නාෂ්ටිය උදේ අපි වල කියනවා පාව්‍යාන්ත නාෂ්ටිය අමාරු වචනයක් නේ පාව්‍යාන්ත උදේ පාව්‍යාන්ත නාෂ්ටිය පාව්‍යාන්ත කියලා කියන්නේ බං මේ තඩියක් ඉන්නව ඇතුලේ මේ තඩිය ඉන්නේ ඉඳ මේ නාෂ්ටියට ඉන්න තරක් නැහැ තඩිය නිකන් අර තොපේ පන්තියේ තඩි බතලයක ඉන්නේ ඔය තඩි බතලයත් එක්ක අර උඹලේ පන්තියේ කෙට්ටු එකක් තිබ්බට පස්සේ අර උටේ ඉන්න තරක් නැහැ අයිද නිකන් බස් සීට් එකක් තියෙනවා බස් සීට් එකේ තඩියක් ඉන්න එහා පැත්තේ තොපි ගිනි දෙකතර පස්සේ උඹලට ඉන්නේ බස් සීටේ කෙළවරද අන්න ඒ වගේ පුතේ මේ සෛලයේ ඇතුලේ තඩියක් ඉන්නවා අපි ඒ තඩියට කියනවා රික්තකය රික්තකයේ පුතේ පත විදිහට ඇතුලේ තියනකොට වෙන අපයව වලට එහෙම නැත්නම් වෙන ඉන්ද්‍රීකා වලට පුතේ ඉන්න තැනක් නැහැ උන් පුතේ පැත්තට තල්ලු වෙනවා ඒකද අපි කියනවා පර්යන්ත නෂ්ටිය පර්යන්ත පයන්නයි අවයන්නයි යංශයයි එහෙම හදේ පර් පර්යන්ත නෂ්ටියක් පර්යන්තයි පැත්තකට තල්ලු වෙලා තියෙන්නේ හයිද ඕකට පුතේ අපි කියනවා මෘදුස්තර පටකයක් එමෙත මෘදුස්තර සෛලයක් එතකොට තොපි විභාගෙදී අහනවා මෘදුස්තර පටකයක් ඇදලා ඇද හඳුන්වන්න කියලා එතකොට මේක විතරක් ඇඳලා බෑ උඹල තව සෛල දෙකක්වත් මේ වගේම සෛල දෙකක් මෙහෙම දෙපැත්තෙන් එකට හා වෙලා අඳින්න ඕනේ. එකට හා වෙලා තියෙනවා මේ සෛල තුනක් හතරක්වත් මේ වගේ ඇඳපල්ල එකට එකට මෙහෙම බෝල බෝල හා වෙලා තියෙනවා. බෝල ගොඩක් ඇඳපල්ල. ඊට පස්සේ පුතේ මේ හැම එකම මේව ලකුණු කරන්න ඕනේ නැහැ. ලකුණු කරන්න ඕනේ තියෙන්නේ නැෂ්ටිියම ලකුණු කරන්න ඕනේ හොඳේ. මේ නම් කරන්න ඕනේ. මේක නැෂ්ටි දිනවා නම් කරන්න ඕනේ එකක නම් කරන් ඇති. හරිද? ලකුණු තියෙනවා. හරි. හරි මුදේ. එතකොට දැන් මේ සෛලයේ මෙතන තියෙනවා. එක බෝලයක් මෙතන ඉන්නවා. එක බෝලයක් නියම අල බෝලය නේ අර බෙන් කියන්නේ කිනීම කියනකොට පස්සේ අල බෝලය කියලා කියන්නේ අනේ වගේ පුතේ එක අල බෝලයක් මෙතන ඉන්න එක අල බෝලයක් මෙතන ඉන්න එක අල බෝලයක් මෙතන ඉන්නවා දැන් බලහල්ලා උඹලට හොඳට පේනවා මෙන්න මේ අල බෝල දෙක අතර මම මේ පාට කරන කෑල්ලේ පොඩි හිස්තනක් තියෙනවා දැන් ඉතින් සාමාන්‍යයි නේ බං උඹල බෝල තුනක් ගනින්ගෝ බෝල තුනක් අරගෙන එකට තියපල්ලකෝ එකට තිබ්බට පස්සේ බෝල තුන අස්සේ කොහෙන් හරි හිල් තියෙනවනේ ඉදස් ඉදස් පුදි අපි ඔකට කියනවා අන්තංසෛලීය අවකාශ අන්තංසෛලීය අන්තර කියලා කියන්නේ එකිනෙකා මත අතර තියෙනවා කියන එක අන්තර අන්තර නැත්නම් උඹලයි උඹලගේ යාළුවයි අතර ඉඳියට පස්සේ චුට්ටි අවකාශයක් මැද්දේවි තියෙන්නේ අන්න ඒවට පුදි අපි කියනවා අන්තංසෛලීය අවකාශ ඉතින් කියවුවා